සියයට වසර මිලියන ගානකට කලින් ඩයිනසෝර සතුන් ජීවත්වන යුගයේ ගොඩබිම විතරක් නෙමෙයි ගුවනත් සෑහෙන භයංකර තැනක් වෙලා තිබුණා. ආහසේ ආධිපත්‍ය පතුරවාගෙන හිටපු ප්‍රමාණෙන් විශාල මාංශ භක්ෂක පියාඹන සත්වයෙකු වුණ ටොරැනඩෝන් සතුන් ගැනයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ටොරැනඩෝන් ලොංගිසෙප්ස් කියන්නේ ඩයිනසෝරෙක් නෙමෙයි. මේ සතා අයිති වෙන්නේ ටෙරසොරස් කියන පියාසර කරන්න පුළුවන් උරගයන්ගේ කාණ්ඩයට. ග්‍රීක භාෂාවේ වචන එකතුවෙන් තමයි මේ ටොරැනඩෝන් කියන නම හදලා තියෙන්නේ. ටොරැනඩෝන් කියන වචනේ තියෙන්නේ දත් නැති පියාපත් කියන තේරුමයි. ලොංගිසෙප්ස් කියන වචනේ තේරුම දිග හිසක් ඇති යන්නයි. ඒ නිසා මේ සතාට දීලා තියෙන ටොරැනඩෝන් ලොංගිසෙප්ස් කියන නමේ සම්පූර්ණ අර්ථය දත් නැති පියාපත් හා දිගු හිසක් ඇති සත්වයා කියන අර්ථයයි. මේ සතුන් වසර මිලියන 84.5 86 අතර ක්‍රිටේසිය යුගයේ අගභාගයේ ජීවත් වෙලා තියෙනවා. මෙම සතුන් වැඩි වශයෙන් ජීවත් වෙලා තියෙන්නේ උතුරු ඇමරිකානු ප්‍රදේශවලයි. ටොරැනඩෝන් කාණ්ඩයේ වෙනත් සතුන්. ටොරැනඩෝන් ප්‍රධාන කාණ්ඩයට අයිති සතුන් විශේෂ දෙකක් ඉන්නවා. එයින් පළවෙනි විශේෂය තමයි අපි මේ කතා කරන ටොරැනඩෝන් ලොංගිසෙප්ස් විශේෂය. දෙවන විශේෂය ටොරැනඩෝන් ස්ටර්න්බර්ගි කියලා හඳුන්වනවා. නමුත් ශරීර ප්‍රමාණය හා කර්මලයේ තියෙන වෙනස්කම් ඇරෙන්න මේ ප්‍රභේද දෙක ගොඩක් දුරට එක සමානයි. ටොරැනඩෝන් ස්ටර්න්බර්ගි විශේෂය ටොරැනඩෝන් ලොංගිසෙප්ස් විශේෂයට වඩා ශරීර ප්‍රමාණය කුඩායි. මේ ටොරැනඩෝන් ස්ටර්න්බර්ගි සතුන්ව ටොරැනඩෝන් ලොංගිසෙප්ස් වර්ගයේ සතුන්ගෙන් වෙන් කරලා හඳුන ගන්න පුළුවන් පහසුම ලක්ෂණය තමයි කර්මලයේ හැඩය. මේ වීඩියෝවෙන් කතා කරන ටොරැනඩෝන් ලොංගිසෙප්ස් විශේෂයේ සතුන්ට පහසුව සඳහා මම ටොරැනඩෝන් කියන නම විතරක් භාවිතා කරනවා. ශරීර ප්‍රමාණය. ටොරැනඩෝන් සතුන්ගේ පිරිමි සතා ගැහැණු සත්වයාට වඩා ප්‍රමාණයෙන් විශාලයි. මේ වෙනකොට හඳුනාගෙන තියෙන විශාලම ටොරැනඩෝන් පිරිමි සතෙක් තටු දෙපසට විහිදුවාම තටුවල පළල මීටර් 6ක් අඩිවලින් කියනවා නම් අඩි 20ක් විතර වෙනවා. මේ සතෙකුගේ උස අඩි 6කට ආසන්න වෙනවා. කිලෝ 20 ඉඳලා කිලෝ 93 දක්වා බරක් මේ සතුන්ට තියෙන බව අධ්‍යයනවලින් හොයාගෙන තියෙනවා. මේ සත්වයාට වවුලෙකුගේ තටුවලට තරමක් සමාන අත්තටු යුගලක් තියෙනවා. ඒ වගේම දිග හිසක්, දිගු පාද හා කෙටි වලිගයක් තියෙනවා. මේ සතුන්ගේ ෆොසිල මුලින්ම හොයාගත්තේ 1870 දී ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර කැන්සාස් ප්‍රදේශයේ ක්‍රිටේසිය යුගයට අයිති ස්මෝකි හිල් කියන හුණුගල් නිදියකින්. වසර මිලියන 84කට කලින් මේ භූමිය මහද්වීපයේ බටහිර දෙසට වෙන්න අභ්‍යන්තර නොගැඹුරු මුහුදු කලාපයක් විදිහට පැවතිලා තියෙනවා. වෙනත් සතුන්ගේ ෆොසිලවලට වඩා ටොරැනඩෝන් සතුන්ගේ හොඳින් ආරක්ෂා වුණ ෆොසිල ඇටක බැලිහා හිස්කබල් 1200ක විතර ප්‍රමාණයක් විවිධ ප්‍රදේශවලින් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. දීර්ඝ හිස. ටොරැනඩෝන් සතුන්ට දිග ශක්තිමත් හොටක් පිහිටලා තියෙනවා. මසුන් වගේ ජලජ සතුන්ව පහසුවෙන් ඩැහැගන්න මේ තියුණු හොට පාවිච්චි කරනවා. පියාසර කරන ටෙරසොරස් වර්ගයේ සමහර සතුන්ට දත් පිහිටලා තිබුණත් ටොරැනඩෝන් සතුන්ට දත් පිහිටලා නැහැ. මේ සතුන්ගේ හොටය වැඩි දිගකින් යුක්ත වුණා වගේම තියුණු උල් හැඩයක් අරගෙන තියෙනවා. මේ සතුන්ගේ හිස පිටුපසට වෙන්න දිග කරමලක් වැනි කොටසක් පිහිටලා තියෙනවා. කුකුලෙකුගේ කරමල වගේ මේ ටොරැනඩෝන්ගේ කරමලත් ප්‍රදර්ශනාත්මක ශරීරාංගයක් කියලා විශ්වාස කරන්නේ. ප්‍රමාණෙන් විශාල කරමලක් පිහිටලා තියෙන්නේ පිරිමි සතුන්ටයි. ගැහැණු සතුන්ගේ කරමල ප්‍රමාණෙන් කුඩායි. කරමලේ අණුව මේ සතුන්ගේ ගැහැණු හා පිරිමි සතුන් වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. පියාපත්. පියාපත් හැඩය අනුව පෙනෙන්නේ ටොරැනඩෝන් සතුන් නූතන ඇල්බට්‍රෝස් පක්ෂීන් වගේ පියාසර කරලා තියෙන බවයි. සුළඟේ ශක්තිය පාවිච්චි කරලා නිතර තටු සැලීමකින් තොරව සුළඟේ පාවෙමින් පියාසර කිරීම ටොරැනඩෝන් සතුන්ගේ පියාසර ක්‍රමවේදයයි.
महाद्वीप अतर दीर्घ दूर प्रियासरकरण नूतन युगे पक्षी पवा मे विधिट प्रियासरकरण दकीन पुलवन आहार सुलभ प्रदेश होयागन सतपुम सिय गणना कुनत पियाबायमी हेकिव मे ट्रैंडोन सतुंड थियनवा नूतन कुरुलांगे वागे ट्रैंडोन के पियापत निर्माण वेला थी बिहाटुअली ने मे पियापत निर्माण वेला थी रुदिर्वाहिनी तंतुहा मांसपेशी सहित लेयर गीपेकिन समन्वित तुनी समकिन एनिसा मे पियापत वाला पहाल कोटे से हेडिय विनस्करमिन ගුවන්ගතවීම හා ගොඩබැසීම ඇතුළුව විවිධ අවස්ථාවලදී තමන්ගේ පියාපත් සාර්ථකව හසුරවන්න ඒ සතුන්ට පුළුවන්. පියාපත් මේ විදිහට හැසිරවීම වර්තමාන ගුවන් යානා තටුවල පසුපසදාරයේ පිටිවල ක්‍රියාකාරීත්වයට සමානයි. මේ සතුන් භූමිය මත ඇවිද යන විලාශය ගැන කාලයක් විවිධ මත තිබුණා. මේ සතුන් නූතන පක්ෂීන් වගේ පසුපස පාද දෙකෙන් ඇවිද යන්න ඇති කියලා මතයක් තිබුණත් පියාසරකරන සතුන්ගේ ෆොසිලකරණය වුණ පාසලකුණු හොයා ගැනීමත් එක්ක මේ සතුන් ඇවිදිනකොට පසුපස පාද දෙක වගේම අත්අටු විදිහට පිහිටලා තියෙන ඉදිරිපස බාහුව දෙකත් භාවිතා කරන බව ඔප්පු වෙලා තියෙනවා. ආහාර රටාව. මාංශ භක්ෂකයන් වෙන මේ සතුන්ගේ ප්‍රධාන ආහාරය මත්ස්‍යයන් වගේ ජලජ ජීවීන්. ට්‍රැන්ඩෝන් සතුන්ගේ ෆොසිලවල ආමාශය ප්‍රදේශවලින් හමු වුණ මත්ස්‍යයන්ගේ ඇටකටු ෆොසිලවලින් මේ බව හොඳින්ම තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම ට්‍රැන්ඩෝන්ට දඩයම් කළ හැකි ප්‍රමාණය ගොඩබිම වාසය කරන සතුන් පවා ගොදුරු වෙලා තියෙනවා. දඩයම් විලාශය. ට්‍රැන්ඩෝන් සතුන්ගේ වාසභූමි වෙලා තියෙන්නේ මුහුදහා ජලාශ ආශ්‍රිත ප්‍රදේශයි. මේ සතුන් ගොදුරු සොයමින් නිතරම ජල තලාවන්ට ඉහළින් පියාඹනවා. සාම්ප්‍රදායික පරේෂකයන් මුලින් සඳහන් කරේ මේ සතුන් ජලතලයට ආසන්නේ පියාසර කරන අතරේ හොට ජලය තුලට යොමු කරලා මසුන් දඩයම් කිරීම සිද්ධ කළා කියලයි. මේ වගේ අදහසකට හේතු වුණේ ට්‍රැන්ඩෝන් සතුන්ට ජලය මතු පිට ඉඳලා ගුවනට පියාසර කරන්න හැකියාව නැහැ කියන අදහසයි. 1994 දී කරපු වැඩිදුර අධ්‍යයන වලින් පෙනී ගිය කරුණ තමයි මේ ට්‍රැන්ඩෝන් සතුන්ගේ හිස බෙල්ල හා උර හිස් ජලය තුල කිමිදීම සඳහා ඉතාම තියුණු ආකාරයට හැඩගැසී තියෙන බව. ජලතලයට ඉහළින් පියාසර කරමින් ඉන්න අතරේ ගොදුරක ඉලක්කයක් දැක්කම මේ සතුන් ප්ලන්ච් ඩයිවිං ක්‍රමයට ෂණිකව ජලය පසාරු කරගෙන වේගයෙන් ජලය තුලට කිමිදෙන බව මේ වෙනකොට පැහැදිලි වෙලා තියෙනවා. මේ විදියට ජලය තුලට කිමිදෙන අවස්ථාවල තමන්ගේ අත්අටු පිටුපසට හකුලාගෙන ජලය තුල කිමිදෙන්න පහසු ශරීර හැඩයක් తాවකාලිකව පවත්වා ගන්නවා. ජලය තුලට කිමිදිලා ගොදුර දැහැගෙන නැවතත් ජලයෙන් ඉහළට මතුවලා පියාසර කරන එක මේ සතුන්ගේ දඩයම් ක්‍රමවේදයයි. මේ දඩයම් ක්‍රමය වර්තමාන ලෝකේ ජීවත් වෙන ගැනට්ස් පක්ෂීන්ගේ දඩයම් ක්‍රමයට ගොඩක් දුරට සමානයි. 2015 අවුරුද්දේ නිකුත් වුණ Jurassic World චිත්‍රපටයේදී ට්‍රැන්ඩෝන් සතුන් මේ විදියට ජලය තුල කිමිදිලා ගොදුරු දැහැගැනීමේ හැකියාව හොඳින් නිරූපණය කරලා තිබුණා. ජලජ සතුන්ට අමතරව ට්‍රැන්ඩෝන් සතුන් ගොඩබිම සැරිසරන ප්‍රමාණයෙන් තරමක් කුඩා සතුන්වත් ගොදුරු කරගන්නවා. උකුස්සන් Tamange පාදවලින් ගොදුරු දැහගන්න විදියට ට්‍රැන්ඩෝන් සතුන් ගොඩබිම ඉන්න සතුන්ව දැහගන්න Tamange පසුපස පාද භාවිතා කරන්න ඇති කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා. කොහොම වුණත් මේ සතුන් ගොදුරු කරගන්න අනෙක් සතුන් වර්ග හරියටම හඳුනගන්න තවම පුළුවන් වෙලා නැහැ. වර්ගයා බෝ කිරීම. නූතන පක්ෂීන් වගේ මේ ට්‍රැන්ඩෝන් සතුනුත් වර්ගයා බෝ කිරීම සිදු කරන්නේ බිත්තරවලින්. උගුස්සන් වැනි පක්ෂීන් වගේ මේ සතුන් පර්වත ශිඛර මත බිත්තර දැමීම සිදු කරලා පසුව තම පැටවුණු පෝෂණය කිරීම සිද්ධ කරන බව දැනට තියෙන මතයයි. මිනිසුන්ටත් අභියෝගයක්ද? ට්‍රැන්ඩෝන් සතුන් ගැන විස්තර දැනගත්ත ඔයාලගේ හිතට එන අංක එකේ ප්‍රශ්නයක් තියෙන බව මම දන්නවා. ඒ තමයි ට්‍රැන්ඩෝන් සතුන් ජීවත් වුණු යුගයේ මිනිසු ජීවත් වෙලා හිටියනම් මේ සතුන්ට මිනිසෙක්ව උනත් දැහැගෙන යන්න තරම් හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නය.
මේ සතුන්ගේ ශරීර ස්කන්ධය පියාපත්වල ප්‍රමාණය පොසිලවලට අනුව ගාත්‍රවල ශක්තිමත්භාවය වගේ කරුණු සැලකිල්ලට ගත්තම මේ සතුන්ට මිනිසෙක් වුණත් දැහැගෙන යන්න හැකියාවක් තියෙනවා කියන නිගමනයට අකමැත්තෙන් වුණත් එන්න සිද්ධ වෙනවා. ඒ නිගමනය අනුව වෙන්න පුළුවන් Jurassic World වගේ චිත්‍රපටිවල ට්‍රැනඩෝන් සතුන් මිනිසුන්ව දැහැගෙන යන දර්ශන ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැන ඔබේ අදහස මොකක්ද කියලාත් පහලින් කමෙන්ට් කරලා මේ වීඩියෝ එකට ඔබ කැමති නම් වීඩියෝව ලයික් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ප්‍රාග්ඓතිහාසික යුගයේ සතුන් ගැන තවත් වීඩියෝ බලන්න අපේ ගවේෂණ චැනලේ subscribe කරලා bell icon එක on කරන්න.